සමහර වෙලාවට මිනිස්සු කැමරාවේ සටහන් කරගන්න සිදුවීම් පහසුවෙන්ම අපිට මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. හැබැයි තවත් සමහර වීඩියෝ මිනිස්සු කොයි විදිහට පැහැදිලි කරන්න උත්සාහ කළත් කාටවත්ම මේවා හරියට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කිසිම කෙනෙක්ට පැහැදිලි කරගන්න බැරි මිනිස්සු පටිගත කරගත්තට පින් දෙන්න ඕන විදිහේ අභිරහස් වීඩියෝ රාශියක් ගැන අපි කතා කරමු. මුලින්ම අපි කතා කරන මේ වීඩියෝව එක්තරා පුද්ගලයෙක් Tamanගේ පරිගණකයේ තියෙන කැමරාවේ තමා පටිගත කරගන්න සමත් වෙලා තිබුණේ. ඒ විදිහට මේ අපි කතා කරන පුද්ගලයා Tamanගේ ළමයා එක්ක මොකක් හරි කතාවක් පරිගණකය දිහා බලාගෙන සිදු කරන ගමනුයි මුලින්ම හිටියේ. හැබැයි ඔවුන් මේ කතාව සිදු කරන අතරේ කිසිම කෙනෙක් නැතුව ඔවුන්ගේ පිටිපස්සේ තිබුණ ශීතකරණයේ දොර නිකන්ම විවෘත වෙලා ආපහු වැහිලා යනවා කැමරාවේ සටහන් වෙලා තියෙනවා අපිට බලාගන්න. Napoleon. Wow. He's not catching ball with you? Yeah. You need somebody to play ball? Baba. ආපහු මේ දොර වැහෙන ගමන් යනකොට ඒ පුද්ගලයා පිටිපස්ස හැරිලා බලන නිසා එකපාරටම තමන්ගේ ශීතකරණයේ දොර ඇරලා වැහුවේ කවුද කියලා කලබල වෙලා ඔහු බලන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙහෙමම ඔහු තමන්ගේ ළමයට එක්තරා සීමාවකින් එහාට යන්න බැරි වෙන්න දාලා තියෙන වැටට උඩින් පැනලා ශීතකරණය ළඟට යන්න හැදුවා විතරයි ආපහු මේ ශීතකරණයේ දොර එකපාරටම විවෘත වුණේ එක සිදු වුණා. අන්න ඒ නිසා නම් හොඳටම කලබල වුණ මේ පුද්ගලයා ආපහු එතනට යන්නේ නැතුව පිටිපස්සට එනවා අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ශීතකරණවල දොරවල් කාන්දම් පටියක් එක්ක එවලා තියෙන නිසා නිකන්ම අපිට මේ ශීතකරණවල දොරවල් විවෘත වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වීඩියෝව සංස්කරණය කරපු වීඩියෝවක් කියලා කියන්න පුළුවන් සාක්ෂි ඇත්තෙත් නිසා මේක සැබෑවටම වුණ අභිරහස් අද්භූත වීඩියෝවක් විදිහට තමයි සලකන්න පුළුවන් වෙන්නේ. ඔබට මේ අභිරහස් වීඩියෝව ගැන මොකක්ද හිතෙන්නේ කියලත් පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්නේ මෙක්සිකෝවේ පල්ලියකින් එක්තරා පුද්ගලයෙක් කැමරාවේ සටහන් කරගන්න සමත් වුණ අමුතුම සිදුවීමක් ගැන. ඒ විදිහට මේ අපි කතා කරන සිදුවීමේදී මෙක්සිකෝවේ එක්තරා විශාල පල්ලියක දේව මෙහෙයක් සිදු කරන ගමන් ඉන්නවා තමා මුලින්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ පල්ලියේ පියතුමා අදාළ යාඥා හැමෝටම ඇහෙන්න කියන ගමන් ඉන්නකොට එකපාරටම යටිගිරියෙන් කවුදෝ කෙනෙක් කෑ ගහන ශබ්දයක් පල්ලිය ඇතුලේ අමුතු විදිහට ඇහෙන්න පටන් ගත්තා. El Señor esté con ustedes y con tu espíritu. Lectura del Santo Evangelio según මේ ශබ්දය නිසා අර පියතුමාගේ දෙපැත්තේ හිටපු ළමයි දෙන්න පවා පුදුම වෙලා වගේ වටපිට බැලුවා කියලා වගේම පියතුමාගේ කතාවේ වෙනසක් සිදු වුණා කියලත් ඔබට පැහැදිලි වෙන්න ඇති. මේ වීඩියෝව පටිගත කරගත්ත පුද්ගලයා කියන විදිහට මේ වීඩියෝවේ තියෙන තවත් අභිරහසක් තමා ඇත්තටම මේ ශබ්දය ඒ වෙලාවේ යාතිකා අහගෙන හිටපු කිසිම කෙනෙක් සිදු කරපු නැති එක. අන්න ඒ නිසා කවුරුත් ශබ්දයක් නොකර පල්ලිය ඇතුලේ දෝංකාර දෙන ගමන් ඇහුණ මේ අමුතු කෑ ගහන ශබ්දය ඇහුනේ කොහොමද කියලා කාටවත්ම හිතා ගන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒ වගේ කාටවත් පැහැදිලි කරගන්න බැරි සිදුවීමක් කැමරාවේ මේ පුද්ගලයා පටිගත කරගන්න සමත් වෙලා තියෙන නිසා සමහර මිනිස්සු ගොඩක් පැරණි කාලයට අයිති පල්ලිය ඇතුලේ සමහර අවස්ථාවල අද්භූත දේවල් වෙන්න පුළුවන් කියලා තීරණය කරලා මේකත් අන්න එහෙම අද්භූත දෙයක් කැමරාවක පටිගත වුණ අවස්ථාවක් කියලා සලකනවා. ඊළඟට අපි කතා කරන මේ වීඩියෝ එක කවුරු අන්තර්ජාලයට හරියටම කොහෙන් පටිගත කරලා දැම්මද කියලා අපි දන්නේ නැති වුණාට වතුරකට බහින්න කලින් කල්පනාවෙන් මේ වතුරේ තියෙන්නේ මොනවද කියලා බලලා බහින්න කියලා තමා පණිවිඩයක් එක්ක මේ වීඩියෝව අන්තර්ජාලයේ පළ කරලා තිබුණේ. ගොඩක් ඈත ඉඳලා ලං කරලා පටිගත කරලා තිබුණ මේ වීඩියෝ එකේදී මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්නකොට මුලින්ම වතුරේ පාවෙන පැලෑටියක් වගේ දෙයක් එහෙ මෙහෙ යනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා.
හැබැයි ටික වෙලාවකින් මේ අද්භූත දේ මොකක් වුණත් කැමරාව අල්ලගෙන ඉන්න පුද්ගලයා දිහාවට හැරුණාම තමා අපිට අමුතුම යක්ෂ මූණක් මේ අද්භූත දේට තියෙනවා කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකෙක් වුණත් මේ කැමරාවේ සටහන් වෙලා හිටපු ජීවියට දල දෙකක්, රතුම රතු ඇස් දෙකක් සහ ලෝම පිරුණ ශරීරයක් තියෙනවා කියලා ඔබටත් මේ වීඩියෝව දැක්කට පස්සේ පැහැදිලි වෙන්න ඇති. හැබැයි මේ වීඩියෝව පටිගත කරගත්තේ කොහෙන්ද, කවුද, මොන වගේ සිදුවීමක් වුණ අවස්ථාවකද කියලා කවුරුත්ම දන්නේ නැති නිසා තමා මේක ගොඩක් අපේ හිතේ ප්‍රශ්න ඇති කරන වීඩියෝවක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන මේ වීඩියෝ එක එක්තරා සංචාරකයෙක් තමා තමන්ගේ කැමරාවේ සටහන් කරගන්න සමත් වෙලා තිබුණේ. හරියටම කිව්වොත් තමන්ගේ විනෝදය වෙනුවෙන් කැලෑවල ඇවිදින මිනිස්සු අපිට ඕන තරම් බලා ගන්න පුළුවන් වෙනවා. අන්න එහෙම සංචාරකයෙක් තමන්ගේ ශරීරයේ කැමරාවක් සවි කරගෙන කැලෑවක් මැදින් නැවිදගෙන යනකොට කැලෑවේ පඳුරු අතලින් හිතා ගන්න බැරි දෙයක් මොහුට දැක ගන්න පුළුවන් වුණා. මේ වීඩියෝව ගොඩක් හිමීට අපි ප්ලේ කරලා බැලුවොත් ගොඩක් අමුතු වගේම කුරු බෝනික්ෙක් වගේ ජීවියෙක් තමා අපිට කැලෑයස්සෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ ජීවියගේ ඇස් දිලිසෙන නිසා පණ තියෙන ගතියක් මේ සතාගේ ශරීරයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ සංචාරකයා වුණත් මේ සතාව දැකපු ගමන් ආපහු හැරිලා දුවන නිසා එතනින් එහාට මේ ජීවිය මොකක්ද කළේ කියලා කවුරුත්ම දන්නේ නැහැ. හැබැයි තාම අපි ගවේෂණය කරපු නැති කැලෑ ඇතුලේ මේ වගේ අද්භූත දේවල් වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් වෙන්නේත් නැහැ. ඒ හේතුව නිසා අපිට මේ කැමරාවක සටහන් වෙලා තියෙන වීඩියෝව වාසනාවකට පටිගත වුණ ගොඩක්ම අභිරහස් වීඩියෝවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන මේ වීඩියෝව මනුස්සයෙක් කැමරාවේ සටහන් කරගන්නවා වෙනුවට CCTV කැමරාවක තමා පටිගත වෙලා තිබුණේ. අන්න ඒ විදිහට විදේශ රටක බාර් එකක් ඇතුලේ පටිගත කරගෙන තිබුණ මේ වීඩියෝ එකේදී ඒ ස්ථානයේ මිනිස්සු තමන්ගේ වැඩ කටයුතු නිමා කරලා බාර් එක අස්කරන ගමනුයි හිටියේ. අන්න ඒ නිසා ඒ පුද්ගලයෝ තමන්ට ඉඳගන්න කියලා තිබුණ පුටු එහෙම නමලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ පුටු අතරින් එක පුටුවක් කිසිම හේතුවක් නැතුව නිකන්ම එකපාරටම බිමට වැටුණ එක සිදු වුණා. පුටු සේරම එකම විදිහට තියලා තිබුණ නිසා එක පුටුවක් විතරක් මේසය උඩ සමබර නැති විදිහට තිබුණා කියලා අපිට හිතන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ වහපු බාර් එකක් ඇතුළට වේගයෙන් හුලම් පාරක් එන්නත් බැරි නිසා එකපාරටම මේ පුටුව විතරක් මෙහෙම පෙරළුණේ කොහොමද කියන එක කාටත් ලොකු අභිරහසක් විතරයි. ඒ නිසාම මේ ස්ථානය ඇතුලේ වැඩ කරපු මිනිස්සු පවා පුටුව දිහා සැකයෙන් වගේ බලනවත් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන මේ සිදුවීම මුජිබර් රාජා කාන් කියන නමින් හඳුන්වන පුද්ගලයා තමා පටිගත කරගෙන අන්තර්ජාලයට නිකුත් කරලා තිබුණේ. ඒ විදිහට ඔහු මුස්ලිම් පල්ලියක ආගමික වතාවත්වලට මිනිස්සු සහභාගී වෙලා ඒ අදාළ කටයුතු සිදු කරනවා තමා මුලින්ම පටිගත කරන ගමන් ඉඳලා තිබුණේ. මෙහෙම මිනිස්සු බිමට නැවිලා සහ ආපහු කෙලින් වෙලා තමන්ගේ ආගමික කටයුතු සිදු කරන ගමන් ඉන්නකොට ඒ මිනිස්සු අතරින් එක මනුස්සයෙක්ගේ ඡායාවක් වගේ දෙයක් පාවෙලා යනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර මිනිස්සු ගොඩක් ඉන්න තැනක ඔවුන් අතරමැදින් පුද්ගලයෙක්ට යන්න බැරි තරම් වේගයෙන් මේ පුද්ගලයා කවුරු වුණත් ගමන් කරලා ඈතින් එකපාරටම නොපිනි යනවත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමා මේ පුද්ගලයා ඒ මිනිස්සු අතරමැදින් ගමන් කරනකොට ඔවුන් කවුරුත් හැරිලා මේ පුද්ගලයා දිහා බලන්නේ නැති එක. සාමාන්‍යයෙන් නම් අපි කවුරු වුණත් මෙච්චර හදිස්සියෙන් යන්නේ කවුද කියලා ඇත්තටම බලන නිසා ඒ මිනිස්සු ඇත්තටම තමන්ට මෙහෙම දෙයක් පෙනුනේ නැති නිසා බැලුවේ නැතුව හිටියා වෙන්න උනත් පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් පැටලිලි සහගත අද්භූත අභිරහස් වීඩියෝවක් තමා මේ පුද්ගලයා එහෙම බලද්දි තමන්ගේ කැමරාවේ සටහන් කරගන්න සමත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරන මේ අභිරහස් වීඩියෝව රෙඩිට් සමාජ ජාලයට තමා එක්තරා කාන්තාවක් පළ කරලා තිබුණේ. ඇය කියන විදිහට තමන්ගේ අත්තම්ම හැම වෙලාවකම වගේ ඇයගේ සොහොයුරා තමන්ව බලන්න එනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඇත්තටම මේ අත්තම්මගේ සොහොයුරා දැනටම මිය ගිහින් නිසා ඇයට ලොකු ප්‍රශ්නයක් තමා මේ අත්තම්මගේ ප්‍රකාශය එක්ක ඇති වුණේ.
අන්න ඒ නිසා ඇය තමන්ගේ අත්තම්මා ජීවත් වෙන නිවසේ CCTV කැමරා සවි කළා. එහෙම සවි කරපු කැමරාවක මේ අත්තම්මා තනියම කවුදෝ එක්ක එහෙමෙහි ඇවිදින ගමන් කතා කරනවා පටිගත වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ ඇය මෙහෙම කතා කරන ගමන් එහෙමෙහි ඇවිදිනකොට අමුතු සුදු පාට බෝලයක් වගේ දෙයක් කාමරයේ එහෙමෙහි යනවා කැමරාවේ සටහන් උනේ එක. අන්න ඒ නිසා ගොඩක් මිනිස්සු මේ කැමරාවේ සටහන් වෙන්නේ නැත්තේ සාමාන්‍ය අපේ ඇස්වලට නොපෙනෙන මොකක් හරි ශක්ති ප්‍රබවයක් කියලා විශ්වාස කරනවා. ඒ එක්කම අර අත්තම්මා කාමරය පුරාම ඇවිදින ගමන් කවුදෝ එක්ක කතා කරන නිසා ඇය ඇත්තටම කියන්නේ බොරුවක් නෙවෙයි කියලා තමයි අපිට මේ වීඩියෝව දැක්කට පස්සේ හිතන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන මේ වීඩියෝව එක්තරා පුද්ගලයෙක් Tamanගේ දොරේ සවි කරලා තියෙන කැමරාවේ තමා රාත්‍රී කාලයේ පටිගත කරගන්න සමත් වෙලා තිබුණේ. ඒ විදිහට මුලින්ම පාරේ සාමාන්‍ය විදිහට වාහන ගමන් කරනවා විතරක් අපිට බලා ගන්න පුළුවන් වුණාට මේ වාහන යන එක නැවතුණාට පස්සේ ටික වෙලාවකින් මේ පුද්ගලයාගේ වත්තේ ඉඳලා අමුතු සුදු පාට ඡායාවක් ඉදිරියට ඇදෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට මේ සුදු පාට ඇඳගත් අද්භූත දේ මොකක් වුණත් මේ පුද්ගලයාගේ නිවස ඉදිරියේ තියෙන ගෙවත්තේ මේ අද්භූත දේ ඇවිදින ගමන් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. වාර්තා වෙන විදිහට මේ පුද්ගලයා ජීවත් වෙන ප්‍රදේශයේ රාත්‍රී කාලයට අද්භූත විදිහට ඇවිදින සුදු පාට ඇඳගත් කාන්තාවකගේ ඡායාවක් මිනිස්සු අතරේ ගොඩක් ප්‍රසිද්ධ නිසා මේ පුද්ගලයා තමන්ගේ කැමරාවේ ඒ ඡායාව තමා සටහන් කරගන්න සමත් වෙන්න ඇත්තේ කියලා මොහු වීඩියෝ එකත් එක්ක ප්‍රකාශ කරලා තියෙනවා. අන්න ඒ කොහොම වුණත් මේ අපිට පේන්න තියෙන දේ ඇත්තටම අබිරහස් දෙයක් නිසා තමා මේක තවත් ගොඩක් අබිරහස් වීඩියෝවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මිනිස්සු වාසනාවට කැමරාවේ සටහන් කරගන්න සමත් වුණ ගොඩක් අබිරහස් සිදුවීම් රාශියක් ගැන. ඒ විදිහට මේ වීඩියෝ එකක්වත් අපිට මෙහෙම බැලුවට ඇත්තටම පැහැදිලි කරගන්න බැරි නිසා තමා මේවා සුපිරිම අබිරහස් වීඩියෝ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු මිනිස්සු වාසනාවට කැමරාවේ සටහන් කරගන්න සමත් වුණ ගොඩක් අබිරහස් සිදුවීම් රාශියක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන අබිරහස් වීඩියෝව දැකලාද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහෙමු.